గోటాబే రాజపక్ష మహత్త పిలిబంధ మధ్య అదత్ మాధ్యమ අපි දැක්ක క్లియర్ වෙලා කියලා දාලා තිනවා. ඉතින් මම කියන්නේ මේක මේ හොරෙන් හොරෙන් අර චුට්ට චුට්ට එළියට දාන්න නැතුව මේක ඉතාමත් පැහැදිලිව ඩොකියුමන්ට් එක තියෙනවනම් මේ ඩොකියුමන්ට් එක එළියට දාන එක නෙතියනේ මේ හංගන් දෙයක් නෙමෙයිනේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයාටත් පොහොට්ටුව වැඩි හරියක් ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම්. ඒ එතුමාට ලොකු ජයග්‍රහණයක්නේ, පවුල කෙනෙක්නේ. එතුමා පොඩි ඉඟයක් දුන්නා නම් මේ ගෝඨාභය තමයි එන්නේ කියන එක මෙච්චර ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම දන්න තරමින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගාව තාමත් තියෙන්නේ එතුමා දුත්ත පුරවැසිභාවය අයින් කරගන්න ඒ බාර දුන්න ඩොකියුමන්ට් ටික ලැබුණායි කියන ලියුම පමණයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගාව තාමත් තියෙන්නේ. මොකද ඔය තැනේ මම හිටියනම් මෙච්චර මඩකකා ඉන්නේ නැහැ. ඒ ලියුම එහෙම් පිටින්ම මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා ෆොටෝකොපියකුත් ගහලා ඔබතුමාට දෙනවා. මෙන්න මගේ පුරවැසිභාවය අයින් කරන් තියනවා කියන්නේ. මොකද ඒ තුල තමයි මිනිසුන්ට ගොඩනගෙන්න පුළුවන්කම තියෙන්නේ. මිනිස්සු ඒක රාශි වෙන්නේ ඒකත් එක්ක. එහෙම නැතුව හැමදාම සැකයක් ඇති වෙන්න තිබ්බාම මිනිස්සු ඒක රාශි වෙන්නේ නැහැ. ඒක දේශපාලන වශයෙන් පාඩුයි. එහෙමනම් ඔය පත්තරේ පේන්නේ නැති වෙන්න නිවුස් එකක් ගහන එක හරි පේන්නේ නැති වෙන්න ලියුම දාන එකට වඩා එතුමලගේ ඉන්නවනේ දැන් ස්පෝක්ස්මන් කෙනෙක් ඉන්නවා. එතුමා ඉල්ලන විශාල පිරිසක් ඉන්නවා. මේ හැමෝටමත් කොපිය කොපිය දීලා මේ වගේ මාධ්‍ය සාකච්ඡාවකදී මෙන්න මගේ අයින් කරගත්ත නිල ලිපිය කියලා කිව්වනම් අපි කියන්නෙත් නෑ යානේ මේ කියලා. වෙන අය කියන්නෙත් නෑ යානේ මේ කියලා. එතුමටත් ලේසි, අපටත් ලේසි. ඒ නිසා මම හිතන්නේ මම ඉල්ලීමක් කරනවා ඒ එහෙම තියෙනවා. එහෙම පුරවැසිභාවය අයින් කරගත්ත කියන ලියුම තියෙනවා නම් ඒක එළියට දාන්න. එතකොට අපිටත් තීන්දුවක් ගන්න ලේසි. ඒ වගේම රටේ අනිත් ජනතාවටත් තීන්දුවක් ගන්න ඉතාමත් පහසු වෙනවා. ඒ නිසා එවැනි ලියකියවිල්ලක් නිල ලියකියවිල්ල තියෙනවා නම් හංගන්න නැතුව අඩුම තරමේ 11 වෙනිදාවත්. 11 වෙනිදා නම කියනවා කියන්නේ අඩුම තරමේ 11 නම කියනකොට නම කිව්වට වැඩක් නැහැ නේ, සුදුස්සෙක් වෙන්න බෑ. නම කියන ගමන්ම සුදුස්සා සුදුසුකම් තියෙනවා කියන එකත් ඔප්පු කරන්න කියලා අපි කියනවා 11 වෙනිදා වෙනකොට. මොකද මට දැඩි විශ්වාසයක් තියෙනවා 11 වෙනිදා කියලා කියන්නේ අපේක්ෂකයා නම් කරන දවස නෙමෙයි, පොහොට්ටුවේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහත්තයාට බාර දීලා තවත් ඉදිරියට පොහොට්ටුවේ කට්ටියට බලාගෙන ඉන්න වෙන දවසක් කියන එක මගේ පුද්ගලික විශ්වාසයයි.